දගක් පාඩම් ලන්න දැන්ඩුකන් YouTubeු නාලිකව සස්කයික් කරන්න අලුතෙත් චනලයටට එකතුවෙන පාඩම් මාලා තැනගන්න බෙල්පත්නය කොබලතියාගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම න්ලයින් පාසල හරි මයිදරුණේ අපි මේ සාකච්චා කරමෙන්ගෙන්නේ මයිදරු දන්නවා සාමාන්‍ය පෙළො විභාගයට පෙනී සිටින අපේ දරුවවෙන් ඩුුවේන අධ්‍යාපන නාලිකාව විශය ුවිදේශය පිළිවට ආවරණය කල් නේද ඊළඟට පසුගේ විභාග ප්‍රශ්ටපත්තර සාකච්ඡා කරන පළාත්වල පේපස්ටික එක නෙවේ ඔබට නියමිත් ඔබගේ සහෝදර අනිත්දරුවෙන් එක එක පළාත්වයන් ඒ පලාාත් නමේ පේපස් සාකච්ඡා කරමිින් ඒකෙදී උබට වටිනාම දේතමයි එකඒක පලාාත්තුළ මේ ආබරණය වන පස්ස සාකච්ඡා කලද්දී මේ දිදස් දහාට පේපර එක තුර මේවයින් ඔට ලොකු හයියක්ක් යනව පේපර එකක්වියන්න බලුවන් මේයි ප්‍රශ්නම ගොඩක් ගඩේ එන ගැටලුවක් නැතිවේ යි් බැහැරි ගීපියයක් යනකුට නිත්‍යේව තනිකට මිකරණේවම ඒවි. හරි එතකුට මේ සාගච්ඡා කරමන දෙදස්ථහාට තුරු මැද පලාත තුන්මිනි පශ් බත්ත්‍රය දෙවෙනි ප්‍රශ්නයට අදාල ප්‍රශ්නයකෙන් ලකුණු විස්්සක් ගන්න ප්‍රශ්න පහැදිලි. තුරන්නේ ඒවට ඔබ මංකිවදැ මේකත් එක්ක මමත් උදාහරණයක් මේකට හැමේදාම සම්බන්ධ කිරීමක් කරනවා එතකට ඔබට හරි වටිනා ගමතියෙන්නේ මේ ආවෙනැත්තන් ඒං ගෙස් කරන්නේයගෙන්න්න පුලුව එහි ඔබට වටිනා ගමත් තිය පහැදි බල මේ ගුත්තිල කාවේතිය බල මහසිිපි සක්දවූ බසින් සැතපී මින්දින මැයිදපි බඹර තත පලමුවෙන් සිදපී. ද බලන ගුත්තිල කියන මහා ශිල්පය මහා ගාන්දර්වය. ගුත්තිල කියන මහා ගාන්දර්වය, ශිල්පිය ශක්ක දේවේන්ද්‍රයාගේ වචනෙන් එයා දීපු එයා කියපුදේ දැඩිලෙස සෑහිමට පත්වෙනවා සම්තෘප්ත වෙන සැතපී කියන්නේ එක නැලි නිදාගන්න ඕනවයේ ඒකින් දැඩි ලෙස්ස හු සැහිමට පත්වෙලා සතුරට පත්වෙලා මින් දින්න මයි දැපී මේ දිනිනවා කියලා බොහොම ආඩම්බරය මේකෙන්මන් දින්නවා ඇයි එහෙම ආඩම්බරය ඇතිව වීනාවේ පලමු තන්තුව පාදනය කරනවා බම්බර්තාත ගැන ප්‍රධාන තන්තුව වාදනය කරනවා එතළො මේකේ සමස්ත තේරු මහල තියනවා මුද්ධිත පදවල අදහස දයනවා එතමයි සැතපී කියන එක සැතී සන්තෘප්ත වී බොහෝ සයින් සෑහීමට පත්තේ බඹර තත බම්ර ත ප්‍රධාන තන්තු අ වීනායි ප්‍රධාන තන්තු පළමු එක අ විනායිතින පළමු තන්තුවට අපි කියනවා බම්බර තත කියලා සමස්ථ කවි අදහස गुत्तिल/*!मिति*/ महाशिल्पिया ऐसेना महा, महा गांधर्वय संगीतज्ञ छक्त देवेंद्र अंगे वचन दैडीले सही में මෙසේනම් සන්තෘප්ත වේ මින් දිනනවා යැයි ආඩම්බරයට වීනාවේ පලමු තංතුුව හෙවත් ප්‍රධාන තත විිඳදැමීය ආද කළේය දැන් ඕක අහන්න ඔයලග මේ විදියට ඉහත කබිය රචනා කළ විරිත මක්ද එහි මාත්‍රා වි්්‍යාසේ විාසය දියදක්ව හි මාත්‍රා වි්‍යාසය වියාදක්වා. ත්‍රබ දන්නවා ගුත්තිල කාබය ලියවනා විරිත් ගීවිරිත පදකවෙරිත මාත්‍රා දොලහි වසන්ත විරිත මාත්‍රා විසි හය නූපුන් සඳ විරිත පැහැදිලීද බලන්න එහෙන රචනා කළ බිරිත මකද්ද මේගේ ගීවිරිත ගීවිත මාත්‍රා වි්‍යාශතමායි මාත්‍රා නමය එකොලහ නමය දාහතර වශයෙන් කවිපාද හතරේ කවිපාද හතරෙහි යෙදී ඇත මෙන ද රගේ ඔබට දෙන මේක නිරඳගේක වලෙහි ුත තිලෙස හපනොද බිඳ ජය ගත්තවා ඇතිරෙන පෙන නද පෙඳෙනු සිතැත්තෝ අතිනාවී ගිලිහෙන අතිනවි ගිලිහෙන බව නොම දත්තුෝ

ද පදවල අර්ථලියාදක්වන්න දැවපට ෝකේ තදකළුුවකර මුද්ධිත පදේ තේරුම ලියන්න නිර්භක්් මං ම දිපට දරියඇ දැම්මි කෙටිපස්ස වටත් අහන්න පුළුවන් නිසා එනිසාහරි තේරුම් ගන්න බලන්නතකොට නිරින්දුගේ රැක්කවාලෙහි නිරඳගේ ලැකවලෙහි පෘතිලෙස රුපනොද අතිනාවී අතිනාවේ ඉළඟ රහන්න පුළුවන් කතුවරයා කවිරසේ වර කරලීමට කිවර කරලීමට පියත් වහර යොදාගෙන තිබේ යොදාගෙන තිබේ නිිදසුන් දක්වන් අන්න වියත් වහර නිසා කවිරසේ තිීවරගන්න මොකද මෙතෙදි බියා කරන පාඩන් කොටස් භාවිත කළ තියනවා. නෑද ඒක කියන්නේ සම්බන්ධ විභක්තිපද සන්ධිපද කෘධන්තය වගේහද භාවිත කලක ප්‍රශේ තිවර ක තියන අනෙකට දැගන්න ඒ ප්‍රශ්නයක් එන්න පුුවන් ුත්්‍රලකාව රස්වාත් ති ිතිබෙන්නේ කතුවරයා. චිතලෙස වියත්වහර භාවිතක කිරීම සයි මේ කියවන නිදිසු දෙමෙන් ප්‍රකට කරන්න ස්පට කරන්න පැහදිරි කරන්න විශෂත කරන්න ොවිදර නොහරි කොහොම ඇහුවත් අහන අරගණයහන් එතවල් ලියන්න පුළුවන්වෙෙන් වවන බලන්නේන නිරදිගේ කියන්නේ රජතුමාගේ රජුගේ අජුබේ රැකවලෙහි ආරක්ෂාවෙහි පෘතිවෙෙස කැමති ආකාරයට කැමති ආකාරයට රුපුනද සතුරන්ගේ අභිමානයේ ශක්තිය අති නවූ අත්තෙහි තිබු අවේ දැන් එතකොට බලන්න වියත්වහරට දහරණ තමයි බලන්න ද රැකවලෙහි කෙනෙක් රාක්ක වාලෙහි කියකින් බිදිලාපු තත්බවපදයක් කන තත් බවපද පාවිච්චි කලතිය ඉස රුපුණොද සන්ධිපදයක් බැඳුණු බැඳුණු සිතැත්වූ යිති පැත්තිරෙන යි අඒව තමයි තියෙන් සදී පද භාවිතය. රද රුපුුන් දන ද සොරසන්දී න සඳීද ස්වරසන්දිය බිඳෙන් නහෙමයි. රුපුන්ධන ොද.

ඇත්තෝ රුපුුන් ඔද සන්ධිපද ඊළඟට ඉරට පාවිච්චි කරනවා විභක්ති විභක්ති පද පිළඳුගේ sambandı vakti. Sambandı vakti. Kudant Kudant Bedunu Hey, Tilly. හ එන්න පුලුවන් එවිදියට ඉලාට ආයක හන්න පුුවන් මෙහි කවියා මෙහිදී මෙදී ශබ්දරසේ තීවුර කරලීමට භාවි ක අලංකාර වනවාද එතමයි මොනාද මත්‍රා දාසේ පදක විලිත භාවිත කිරීම පැදිලද මත්‍රා කිරුදේ දාසේ පදක විලිත පාවිච්චි කිරීම. ඉටපස්සේ අගේ එලි සමය පාවිත කල තියරු අගේ එලි සසමේ මත්‍ර අදස පදදක විරිත පාවිත කිරීමගේ ලිස් සමය ර නොතමැතින් බලන්න එසේ කැමැත්තෙමි කී කල දරුව තොපොවිසින් මින් මට යමක් ෘචිනම් ඒ දෙෙමි මෝහට කියෙන්ලදද නොකෙන්ලද දැයි. හෙද සඳහන් ප්‍රකාශහා සම්බන්ධ අවස්ථාව කෙටියෙන් ලියන්. ඔබදන්න මේ කවුද මේ කියන්නේ. මෑද ඔබ දන්නවා අර දියෙන් ගොඩ කරන්න කියලා නේද බත්නැලියක් සහල් කහවනෝ නෑද. ඒ තුළෙන් කමන්ට කැමති එකක් දෙන්නන් කියලා කියන එය එගුඩ කරහම. අන්න ඊට පස්සක එගොඩ කල උරනාාට පස්සේයා දෙන්නේ කාවුණු දාහන වේ පත් හහි දෙක එකක් ගන්න කියයි. ත මේ අහනහනෙක් කෙනා ඒක තමයි කියලගෙන එයා කැමති දේග අවසාන තලතා දේවී තමයි මේ විස දන්නන්නේ තලතා දවී තමයි මේ භාරගන්නන්නේ අන්න තින් තමයි කියන්නේ ඉගටම නොනු සැට කියන්නේ වා රුචින ඔ කඇමති දේයරගන්න බල එසේ කැමැත්තිවේ කී කල දරුව තොපවිශන්මින් මට යමක් කෘචිනම් ඒ දෙමේ මෝහට කියලදද නොකල්ල දහන කැමතිදේ කියලා කියන්න ඕහ කියලා තියවාද ඇයි අන්නේ අවස්ථාවහා සම්බන්ධයි මැපුදල්ලියයන්නවා එතකොට උත්තර පංචාලනුවර චූලනි බ්‍රක්්මදත්තරජ්ජරුවන්ගේ ුද්ධිමන්ඩේ ඉන්න දැවන්තම චරිතයේ බවට පත්ව නො කවු්ද ඔය තලතාදීවිය ඔහුගේ මව මේ ප්‍රකාශයේ ශ්‍රවණය කළ තැනත්තා ඉන් පපසු ක්‍රා කළ ආකාරය කෙටියල්ලියන් ඊට පසමුගත කර එයාර කැමතිමක ගන්න කියලා කිව් හම කැමැතිම කාරගෙන යනො පැහැදිී ඇමතික තරගන්න හිවාම කැමති කරන්න. ඒට ම කරන්න අරං්ජනකොට මෙැහටෙන්නේගෙල එක දෙන්න ගෙරගෙන අන්න එලා එකදයක්. අන්නට පොස්තියවා බලන් තේත්තේ කර ගැට සිබසන සන්නට ලාගොයමේ හිදලු පවන් සලයි දහදිය මුතුෝ වැට මල්වරුසාාවී කරල්බරින් පි දී වැගීදෙයි ඔය මහගමස් සේකරසූරයෙන් මකිවෙේ චූලසම්ප්‍රදාය විදක්ද සම්ප්‍රදාය මුසුකරගත්ත නැවුම් සම්ප්‍රදායක් හඳුනාගෙන ජීබී සේනානායක සූරයෙන්න්ගේ නිදහස්කාව්‍ය සම්ප්‍රදායට පණපෝනවා අලුත්තාරක් යැනව සිව්පද ආක්කෘතිය එලිසම විරහිත. නිදහස්කාව්‍ය එලිසම විරහෙත සිව්පද අක්කෘතිය. හැබයි මේ ලසන්ට අපිට කියන්න පුළුවන් ඒසන කවි ඇතුළත් රූපකයක් නම් කළ දහදිය මුතු වැට මල්වරුසාදී ඇබ දන්න එත රූපකයක් කියල කියන මොකක්ද උපමාවත් උපමේයත් පැහැදිීත් මොකදපුතේ උපමාවත් උපමයත් එකක් ලෙස ප්‍රකාශ කිරීම මොකද උපමාවයි උපමේයයි එකක් ලෙස ප්‍රකාශ කිරීම. එතකොට දහදිය මුතු වැට දහදිය මුතු වැට වෙන තිය දහදිය මුතු වැට මල්වරුසාබී ත්‍රමණ මේකේ රූපකය තමයි මෙ මුත්තු වැටමල්වරුසාාවී කරල් බරින් පීදී වැගිලෙහි බලන්න ඉහත කවිේ ඇතුළත් රූපකය රූපකයක් යනම කත් දෙෙනම් දහදිය මුත්තු වැට ඇ තේරුම රූපකයක් යනමකක්ද පමාවත් උපමේයත් එකක් ලෙස ප්‍රකාශ කිරීම දෑතේ කරගට සිමසනසන්නට ලා ගෝය මේ දැළු දහදිය මුතු වැට මල් අරුසාග. එකෙන් දැෑත්තේ කරගැට ඇවිල තියෙනවා ඇයිඒ තමන්ගේ උපරිම ශ්‍රමය කැප කල්ලා වී වගා කරා ඒ වගාවට වගාව සාර්ථක වෙලා තියනවා. අවසානයේ හෙලූ දහඩියට සාධාරණයක් වෙන්නනම් කරල්ටික බරින් පැල්තිය අන ශ්‍රමාභිවානය ශ්‍රමේයට සරිලන ප්‍රතිලාබ අත් වූ බව සල්ලව කියනව. හැදිේ ද අදදකෙහිේ කරගැට එන තුොරු තම වගාව වෙනුවෙන් කැප කිරීම නිසා ගොයම සරුවට වැවිී තිබෙන අතර හලු හලු දහදිය වතුරට සාධාරණය වී එය මුතු කැට ට පත්වූ බව කවයා කියන්නේ ගොයම ඉතා සර්ුවේ බ වී තිබ එකැන්නේ තමාහිලු දහදිය වතුරට සාධාරණය වී එය මුතුකැට බවට පත් වූ බව කවියා කියන්නේ ගොයම ඉතා සරවි කරල් බරවි තිබෙන ලෙසයි මේ සල්ලව ගත් උත් එහෙමකි අන ොකක්ද සල්ලව අදහස මේ හරය හරය ගොවයාගේ නොමද කැපවීම හා තම ශ්‍රමයට සරිලන ප්‍රතිලාබ පත් වූ බවයි පට ෝකෙ ට ඔයි කවියට එහා ගිහතියක් ගැඹුරු කවියක්ක් ෝකෙන් අරගන්න පුළුවන් එ තමයි අඩ සඳ මෝරණ මැදියම් මහසේ අඩ සඳ මෝරම මැදියම් මහාසේ බිල්ඉඳු හා දෙට කිරි

දැන් ඕක අහන්න පුළ ඔබු වැලගෙන් බිලිඳදු හදට කිරි දියර ගලයි යන කවිපාදයෙන් කවිාප්‍රකට කරන්නේ කොමක් ද කියලා පැහදිීද මේ කවිය තියෙනවා මේ කවියේ අහන්න පුළුවන්ත කවියට අනුව කවියා කිරිද්දිියර යන යෙදමෙන් ප්‍රකට කරන්නේ කුමක්ද කරන්නේ කුමක්ද මොකක්ද ප්‍රකට කරන්නේ සංවර්ධනය අරුණ අරු දාවන බව එකෙන් දරුවාගේ හෙට දවස සංවර්ධනය වු බව රිදිිය වලින්ගම් මාන කරන්න සංවර්ධනය වන බ සංවර්ධන අරුණු තාවන බ ර න විදියට දෙවිනි ප්‍රශ්නය නේද දෙවිනි ප්‍රශ්නය අපි අවසන් කරනවා එතකට දෙවිනි පශ්නය සම්පූර්ණයෙන්ම හමාරයි පැහැදිලීද. දැන් අපි අනෝබට විචාරයලිය උමගේ ජාතකතාවේ සාර්ථකත්වයට යොදාගත් භාෂාරීතිය හා චර්තය නිරූපනය හිලා කතුවරයා දක්වන සමත්කම හේතුවී ඇත එක් අරනෝකට උදාහරණ දෙක බැගින් දක් මනිමසා. යොදාගත් භාෂාරීතිය ඔබදන්න දැ මේවා ලේවෙන්නේ බනකතාරීතිය ලියවෙන් එතකොට මේ සෘතිගොය ශ්‍රව්ව්‍ය ගෝචර මාධ්‍යයක් අනුගමනය කරන්න කවරු හරි කියනවා හයියේ අහගෙන දෙලා රස්විදි ආකාරයට මේක නිර්මාණය වෙන් තේතකොට මෙ මේකේ උමංග ජාතක සම්බන්ධ විචාර ලියන ටෙක්නෙක් වන් ඔබට කියාදිරතිය පැහැදිරි. මේක ආරම්භ කල්ලා එක උදාහරණයක් පැහදිටි කළ දෙන ඔබට තියෙන්නේ. ඉතුරුව එක පැහැදිලි කිීම් කරගෙන ඉයන්න තියෙන් පැහැදිලීද. එත එතෙන්දී ඒ භාෂාව පාවිච්චි කරන්නේ ස්්‍රබ්‍යගෝචර මාධ්‍යයක් යදාගන්නේ එනිසා අහිතෙන්දි කෙටිවැැකි භාවිත කරනවා දිගු ඇකි පාවිච්චි කරනු අනු ප්‍රාසාත්මක දුම් පවිච්ින ශබ්ද්දනිය තවරවෙන ඉස්ලූලූුවත් පැහැදිලීද ඊට පස්සේ අර කියාගෙන අනාකාරයට ආක්‍යාන ශෛලියයට පාවිච්චිකන් පද නෑ යට ගේ දව බරනැස්තුවර බක් මදත් නම් රජු කෙනෙ රජ්‍යය කරන කල් එෙසමේහෙ. ඒ කියාගෙන යන විදි කියාගෙන අනාකාරයට. පැහැදිදීද. එටකට එන්න මේවා ඉටම චරිත නිරූපනේ ඒ චරිතවල ස්වභාවය කේවට්ටයගේ මූයිම්ම කියනවා මෞෂත පණ්ඩිතව මේ වගේ චරිතයක් කියලා පැදි. මහෝෂත පන්ඩිතයවුන්ගේ ස්ොභාවය කියන. ඊට පස ේවට්ටයා උපහස ලක්කන හැට. කේවට්ටයගේ ධර්මයුද්දේදී හැසිරච්ච හැටි න රතුෝ ලේපාටවෙච්ච හැට කතුවරය පෙන්න්න නෝ වදම ලක්ෂේ කියල. පැහැ. එතකොට යන්න විදිය උක්ොමික බොහම අ අපූර්ණ රෝපණය කිරීම කතුවරය සිද්ද ලති ය. තැන තිෙදදි ම උබ උදාාරණ එක කරගෙන පැදිි කරදලා. පසවට බුලන් එක අ අප්‍රසාන ලසනට ග හරි අහන්න එමොකක් දෙේන යොදාගත් භාෂාරීතිය හා චරිදනි රූපනය හිලා කතෝරයා දක්වන සමත්කම් පැහැදිර තවට බලන්න ස්්‍රව්‍යගෝචර මාධ්‍යයක් භාවි්‍ය කිරීම සඳහා ඔහු යොදාගන්නෝකි සංකල්පරූපමයේ භාෂාවක් ර කෙටි පද භාවිත කරනවා ආක්‍යාන ශෛඩී භාෂාව එකන දේශනා කරන්න සයිඩියයට යි එතකොට ඉරවස්සේ චරිත දෙක මේක ප්‍රධාන චරිදේතමයි මෞෂිද සහ කෙවට් අන්න මේ චරිත දෙකේ ස්වභාවේ චූලනි බ්‍රක්්මතත්තරජ්ජලුවන්ගේ ස්වභාවේ හොම ලස්සනර චර්තය රුපණය කරන්නවා ඇද ඇයි ඔබට පේන මැති අර කියන වෙලාවේ එකතනකදේ ඔහු පැහැල්ලිකන්නවා කොමඩු බාන්නනාසේ කපාගෙනයන් දුර්ධාන්ත පාලකීග ලක්ෂණ වේදය රජ්ජුරු නාකි මනමායක් ඉදිරි හැසිරෙනවා. ඒ සියලු ලක්ෂණ කේවට්ට බවුණ ආත්මසාධනයෙන් තුව කටයුතු කරන හැටි. මිනිස්සු මර්ල හරිකමන තමන් අග අග්‍රපුරෝහිතැ වෙන්න පුළුවන්නා. මහුෂද පරහිතකාමේ සේරම් බේරගෙන ජීවත්වෙන පුළුවන් පළන මේ චරිතවට පනපෝනෑ. චරිත වැතුරට ගිහිල්ල අ කතුරේ බොහම ලස්සර විිනිවිද දැකල ඒව ඔක්කෝම පිළිවට එලියට ගන්න. එලියටගෙන හේතු පල සම්බන්තාාවය මත සිදධ අවස්ථා ලසන නිරූපණය කරලා චර්ද නිරූපණය කරල කතා විකාශනයම. කතාව රස්වත් කිරීමස දහව් භාෂාරීත්‍යය බිහිවින්ම ඉටිවාලක් කරගන්න. හරි අපේ එනම් මේකේ පලස් ආරම්යක් ගම ීට. ුණ කල යුගයේ රචනා කර ලද රචනා කරන ලද පන්සිය පනස් ජාතක එන දීර්ගතම පීර්ගතම ජාතක කතාව ලෙස සැලකෙන්නේ මක්ග ජාත කතාවයි ජාතක කතාවයි මෙම ජාතක කතාව තුළින් කතුවරයා ප්‍රකට කරනුයේ පටර අප මහා බෝෂතාාණන් වහන්සේගේ අපමහා බෝෂතාාණන් වහන්සේගේ ප්‍රඥ පාරමිතාවයිද ප්‍රඥා පාරමිතාවයි මේ ප්‍රධාන චරිතය ලෙස කතුවරයා විකාශනය කර තිබෙන්නේ මෙහි ප්‍රධාන රිතය ලෙස කතුවරයා පිකාසනය කර තිබෙන්නේ මහුෂද මහවෂද පණ්ඩිතයන්ගේ පදන්න මහ අවෂද මෂද ෂ පණ්ඩිතයන්ගේ චරිතයයි මෙකී චරිතය ී චරිතය කේන්ද්‍ර කරගෙන කේන්ද කරගෙන පිකාසනය වන මෙම ජාතක කතාාවේ ඔවු සමඟ ගටනට සලස් වනුයේ කේවට पमुना आगे चारित्र्य चरित की मूल कर गये ना आचिता मेमा ක හොම ස්සර ලබ යාගෙන යන්නවා පරි කියලමික ප්‍රශ්නයට සම්බන්ධ කරන්න පස්්නට යන්න ඕන විචාරය ගාන්ට සෙටවෙන් ඕන නිකල් ලියාගෙන යන්න බෑ කර රචිත මෙම ජාතක කතා රසවත් සඳහා කතුවරයා උච්චත ලෙස චරිත නිරූපණය කිරීමත් කතාවට ගැලතෙන භාෂාරීතිය භාවිත කර තිබීම බිහිවින්ම චරිත නිරූපණය කිරීමත් කතාවට ගැලපෙන භාෂාරීතියක් වාවිත කර තිබීම තිබීමත් නිසා ව මෙකී චරිත දෙක මුල්කරගෙන රච්චිත මෙම ජාතක් කතාව රසවත්වීම සඳහා කතුවරයා උ්චිත ලෙස චරිතනිරූපය කිරීමත් කතාවට ගැලපෙන භාෂාරීතියක් භාවිත කිරීමත් බෙහෙවින්ම පටි වහලක් වී තිබෙන බාපෙනේ බව න්නේ එය කතුවරයා සතු සතු පැවති අපූරුව උසලතාවකි ඔන දැඟ එක සම්බන්ධ කර ය පහත් දැක්වෙන සනිදර්ශන පාට මගින් තවදුරටත් පැහැදිි කරගත් තැහැක ඒ පහත දැක්වෙන සනිදර්ශන පාට මගින් තවතුරටත් පැහැදිි කරගත හැක පැහැදි කරගත හැක හරි දැන් අන්නහෙන ගොන දැන් තෙන්දී ට භාෂාවට දෙකයි චරිතර ූපනයට දෙක එක ඒ චරිත දෙකේ ක්‍රියා කලාපය හැසරණ විදි පැහැ ටැකතැනකදේ යටගේ දවස බර්නැස්නුවර බක්මදත්ත නම් රජ්ජරුගෙනෙ රාජ්‍යය කරන කල්දී යි ඌට අර්ථයෙන් ධර්මයෙන් අනුශසනා කරන්නාව කියේවට්ට බවුණෙකින් එයාගේ ස්වරූපය ඊට පස්සේ මහුෂ්‍යත පණ්ඩිදැන්ගේ ස්වරූපය කතුරේ විග්‍රහ කන්න හැටි ඔය දන්නව සතරකම්මන්ත්‍රනයේ දී ඒ සතරකම් අන්තරනය අවසානයේදී ගරා ප්ඩිත්තියන්ගේ ක්‍රියා කලාපය බො අපූරුවට පැහැදිලි කරන්නවා නේද සාල්ලි කලාලා පාතට බාන කෙනෙකුන් මෙ කේවට්ට බමුණගේ හිස මත වර්චස්මිඩක් හෙළ. බලන් ඉතින්දී බොහොම අපූරුවට කතුවරයා ගිරා පණ්ඩිතයන්ගේ ක්‍රියා කලාපය යා සීරුවටේ වැඩේ කරාය ක නික බොහම ලසට පැදිිග. චිත්තරූප මැමෙනආකාරයට භාෂාව හසුරෝනවා ත්‍ර මෙතෙනි පාච්චිරය ්‍රව්‍ය ගෝචර මාධ්‍යයක් ඒ ගැලපෙන ආකාරයට කතුවරය බස ඔප මට්ටන් කලා තියනවා. එනිසා එතිද ඔහු එකක තැංවොලෙදි කටිවවැකි දිගුවකි පාවිච්චි කළ තියන නේද හෝව අත්තාහ නුවනැත්තා හොම අනු ප්‍රාසය මුසුකරමින් කෙටිවැකි පාවිච්චි ක තියෙන රන ජාත කතා කතුවරයා මේ ශ්‍රව්‍යගෝචර මාධ්‍යයක් භාවිතකිරීමේදී බෙහෙවින්ම ඒ අදාළ සිද්ධියට ගැලපෙන ආකාරයට භාෂාව උප මට්ටන් කල්ලා තියනවා අන්නන දැ සතරකම්මාන්ත්‍රණය සිදුවන අවස්ථාව ඊවස්සේ ඔබදන්නවා ධර්ම යුද්ධේ සිදුවන අවස්ථාව එතින්ද කේවට්ට බමුණාට මෞුෂ්‍යත පණ්ඩිතයන් දෙන පනිස්්මට් එක එක බොහොම පූරුවට ඉදිරි පත් කරනවා. මානවන්දු ආචාරෙන්න්න මානෝද මහයේ කෑගහනකම නි පැත්තින් කියේවට්ට හොඳ ත්ටිගත. මෙන්න මේ පාට පැහැදිලිද. ඔබටඒ මේ කියන අවස්ථාවට සම්බන්ධ. හිටවස්සේ ගිරා පණ්ඩිතයව සහ මහුෂ්‍යත පණ්ඩිත්‍යාතර ඇතින සංවාදී සබඳ මොනවා දරගෙනාවේ අන්න ට ස්තරටකද නො පහැදිලි කරල. ස චූලනි ්‍රක්මත්තරජිරුවන්ගේ දුෘර්ධාන්තපාලනය ස්භාවය කතුරයි බොහොම ලස්සනට බිනිවිත දැකල තියෙනවා. ඔහු ඒ තරම් නපුරු චරිතයක්නෑ අරක තනක දණ්ඩෙන් පහරගන සර්පය කුසේ ඒ තරම් කීන්තියට පත්තච්ච චූලනි ්‍රක්මදත්තරජිරුවන්ගේ ස්වභාවය මවල පෙන්න්න නොකතුවරය අරංගුලිමාල දමන ඒති අංගුලිමාලගේ ස්වභාවය. ඒ තෙවරුණු ඇත්තා නේද. ඒවගේ මේකෙත් සජීවී භාෂා ශෛවයක් පාරිච්චිකන. එතකට පාටක මේ අහගෙනන්නගෙනාට පා කියවනගෙනාට චිත්තරූපු මැවිලා ඒ ලෝකේයට යනෝ. ඇදබෙන තබා ගැනීම හැකියාව තියෙන. එන ශ්තරස්්‍යය අර්තරසේීමේ හෝදට තියනෝ හේතුබල සම්බන්තාාව ම සිද්‍යාස්ථා බොහම පිළිවරණ රූපණය කර දෙනවා ඒ එකකට ගැලපෙනකාරයට කතුවරයා පාශාව, භාවිත කල තියනවා අන්න එතකොට බූදාහරණ හතර මෙතන්දි ගන්නේ විදියට පැහැදික පලවෙනි උදාහරණය අරගන්නහරිද භාෂාවට දෙවිනි උදාහරණයක් ගන්නෝ විදියට තර මේ දෙෙක් ගන්නේ භා භෂාව මංවට කිව්වය විස්සර කන විදි පාටය අරගත්තා පාටය තුළින් ඒ කියවන දහ සරගෙන පැහැදිරිි කිරම් කරන්න ඕන පිළිවට පැහදිීද ඒ විග්‍රහය යන්ඩෝන ඊට පස්සේ චරිත නිරූ පනයට චරිතට පණය ඒකෙ තර වගේම උදාහරනහත රක් ගන්න උදාහර දෙයක් ගන්නවා දැම්මකද කරන්න මේ විදියට පාට අරගත්තා විස්්සර කිරීමම් කරලා ප්‍රශ්්‍රය සම්බධක පාටයාර ගන්න ්ට සම්බන්ධය විස්තර කර ්‍රශ්ට සම්බන්ධ කළ තියගල ඔපපු කලබෙනවා ඊට පස්ස අප අන්තිමට ම ගන්නවා මොග තියන්නේ මේ අනුව අපට පැහැදිලිවන්නේ රයි උමක් ජාත කතාව අතිශ්‍යයෙන්ම රසවත් ජාත කතාවකීම සඳහා කතුවරයා යුදාගෙන තිබෙන උභාශාරීතියත් උච්චිත ලෙස චරිත නිරූපණයත් හොම අ අපූරුවට පවරණය කර තිබෙන බව කියල පැදිි කරලා අසංකරන්න නතවට පුළුවන් ඒ දකොල්ට ගේ අම්බන මේ අනොකට පෑදි වන්නේ කොරුණණෑගල විරචනා කරලද උමඟගේ ජාත කතාව අතිශයෙන්ම රසවත් ජාත කතාවක් පම සඳහා කතුවරයා යුදාගන තිබෙන්න උභාාරීතියයක් චරිත නිලූපනයක් බෙහෙවින්ම ප්‍රටිබාලක් තිබෙන අතර ඒතුළින් කතුවරයාගේ උසලතාවයද කදිමට ප්‍රකට වේවරයි. අන්නේ නම් කියාදීපු විදියට අවසානය ගන්නේ. තරපට මයට පිළිවට හදාගත්තෝ තන ලකුණුටි පිරිවට ගන්න පුළුව. මොකද මේක මම මේක සම්බලධ මේ සම්බල විචාරපට ලිලව පැදලන්නේ පළත්වේපසුල් ලිව ියපු විදන්නෝ දැන් ඕක අනුල න්න පුළුවන් පැහැදවිල හරි එහෙන ඔන්න උතුරු මැත පලාාතේ තුන්ගනි ප්‍රශ්ුපත්තරය පළවෙනි විචාරය මේ ආකාරයට අප අවසන් කරවා අපි හෙෙන ඉදියේ දීතින චාර්ික සසාගචා ගන්නලවසන්. මේ වැදගක් පාඩම් බලන්න! දැන්ව DDPඩිකශම් YouTube නාලිකව සස්ක්‍රයි් කරන්න. අලුතෙත් ජනලේට එකතුවෙන පාඩම්මාලා තැනගන්න. බෙල්බස්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම න් Onlineයින් පාසලDPකශන්.